මාම කෙට්ටක් හොඳමයි. ඇත්තටම දැන් මේ ඇත්තන්නේ පරම්පරා පුජ්‍ය මන්ද කරගත්තු මේ පරිසරයේ මේ කලා පුජ්‍ය මේතනවල එක්ක තමයි මේ ඇත්තන්නේ පරම්පරා පුජ්‍ය මංගේ. එතකොට මේ කලා පුජ්‍යයි මේ ඇත්තන්නේ පරම්පරා පුජ්‍ය කියලා කතා දමන්නේ දෙකමක් එකමක්. හැබැයි මේ කාල මැච්ච මන්ද වෙනකොට මේ පරිසරය ගැන තිබෙන වටිනාකම් පුජ්‍ය මේතන තිබා ගන්න ඕන කියන උමනා පුජ්‍ය මිනික් ගජුන්ට ලෝක පුජ්‍යම මිනික් ගජුන්ට තේරුම් පුජ්‍ය මන්දලා තියෙනවා. ඒ කාල මැච්චේ මේ ඇත්තන්නේ මිනික් ගජුන්ට දැනුවත් පුජ්‍ය මන්ද කරන්න මොන එකක්වත් ඉන්නෙ පුදුයි. පරිසර සංවිධාන කියලා තිබෙන්න පුදුයි. හැබැයි ඒ වුණාට මේ ඇත්තන්නේ මිනික් ගජුන් මේ කලා පුජ්‍යක තිබෙන මේ පරිසරයේ තිබෙන වටිනාකම් පුජ්‍ය ගැන මාම කෙච්චක් සුත්ලා දෙනවා. එතකොට ඒ ඇත්තෝ මේතන ඇදහුම් පුජ්‍ය මන්ත්‍ර කරනවා. මේතන ගැන ඒ ඇත්තෝ හිත්ලා ගත්තේ මේ පරිසරය කියලා කතා දමන්නේ මේ ඇත්තන්නේ පණ පුජ්‍ය. එතකොට මේතනෙන් ජීවත් පුජ්‍ය මන්ත්‍ර වෙනකොට මේතනේ තිබව්වා එක මේ රට කලා පුජ්‍යට මේ ඇත්තන්නේ මිනිස් ගැජු මේ ඇත්තන්නේ මිනිස් ගැජුන්ට කලා පුජ්‍ය මේ එකමත එකමත් බැඳුම් පුජ්‍ය මන්දිරලා දැන් මේ ඇත්තෝ වෙන හැටිමකට කතා දමනවා නම් රුකම් පුජ්‍යට පොතු පුජ්‍යට රුකම් පුජ්‍ය වාගේ. එතකොට මේතනින් ජීවත් පුජ්‍ය මන්ත වෙනකොට දැන් ඒ ඇත්තෝ දඩයම් පුජ්‍ය මන්ත කරනකොට තිබව්වා සිරිත් පුජ්‍ය. ඒ දඩයම් පුජ්‍ය මන්ත කරනකොට ලා කැකුලෙක් කියදින එකම බද පුජ්‍ය කැකුලෙක් කියදිනවා නම් කිරි පුජ්‍ය නෝකලනවා නම් සෙල්ලම් පුජ්‍ය මන්ත කරනවා නම් දඩියම් පුජ්‍ය මන්ත කරන්නේ. ඒ පංච පුජ්‍යයේ ඉඳින වයස් පුජ්‍යම හොඳවාගේ තරුණ වයස් පුජ්‍යට මන් ගැච්චපු කම්බරෙක් හරි සම්පුණෙක් හරි හොච්චදික් එක් හරි තමයි දඩියම් පුජ්‍ය මන්ත. ඒතනවල් නීති පුජ්‍ය කොද සිරිත් පුජ්‍ය. එතකොට කලා පුජ්‍ය මන් ගැච්චලා කඳාරණී පටාරණකුට ඒ කඳාරණේ පටාරින්නේ එයත් අද දවස් පුජ්‍ය විතරක් පොදු ඉස්ලාන්නේ හෙට දවස් පුජ්‍ය ගැනත් එයත් ඉස්ලාගෙන ඉන්නවා. එතකොට ඒ කඳාරණේ ඉඳින තැන මෙන් තැනමක් කෙතුම් පුජ්‍ය මන්දු කරලා අත් පුජ්‍ය විතරක් ලාබච්චන්න ගුල් පුජ්‍යත් තමයි මන්දු කරන්නේ. ඒතනින් කඳාරණේ පටාර ගත්තාන් පස්සේ ඒ තැනට තිබෙනවා ගල් පුජ්‍ය. ඒ ගල් පුජ්‍ය තිබාපුවම ආයේ ඊළඟ මල් වාර පුජ්‍යදී ආයෙත් මංගච්චන ඒ කඳාරණේ. එතකොට ඇත්තෝ බතක පොද්දට මං ගැටලා මහන්සි තැනක් පොදු අර කඳාරණී පටා ගන්න. හේම් පොද්ද පටාරිනවා නම් ඇත්තෝ හේම් පොද්ද පටාරි කෝණ පොද්ද පහමක හයමක ලඳු කලා පොද්ද. එතකොට එක කෝණ පොද්දක මේතනේ පටේ ආරම්භ දැන් මෙහෙම වටතනක් මං ගැටනවා. ඒ වටතන මං ගැටනකොට අර මුල් තැනින් මේ පටාරපු හේම් පොද්ද ආයෙත් කලා පොද්ද. ඒ වගේ මේ පරිසරය ආරක්ෂා කරන මන්ද කරගෙන තමයි පරිසරෙන් ජීවත් වෙන්නේ මම. එදා දවස් පොජ්ජේ ඔය උණු කඳු පොජ්ජවල් පාට ඇරෙන්න පොදුයි. නායි මං ගැච්චන්න පොදුයි. ගම් වතුර කියන එක මල් තිබෙන්න පොදුයි. එතකොට ඒ අක්ක මෙතනවල් ආරක්ෂා පොජ්ජ මන්ද කරගෙන පරිසරෙන් ජීවත් පොජ්ජ මන්ද. හැබැයි අද දවස් පොජ්ජ මන්ද වෙනකොට ලෝක පොජ්ජ දියුණු තැන මන්ද. ලෝක පොජ්ජ දියුණුයි කියලා කතා දෙමු නැහැ. මේ ඇත්තෝ ඉස්ලාම් පොද දියුණු තැන මන්ද වෙලාද කියන එක. දියුණු තැන මන්ද වෙලා තිබෙනවා මේ එක අන්ත පොජ්ජ. හැබැයි මිනිග්ගජු පරිසරය ගැන සබාධම ගැන ඉස්ලාම් පොද. මිනිග්ගජු විනාශ තැන මන්ද කරගෙන මංගෙච්චුවා. මංගෙච්චලා අද දවස් පොජ්ජ මන්ද වෙනකොට කතා දෙමනෝ පරිසරය විනාශ වෙනවා. මොනේ කාද මේතන විනාශ තැන මන්ද කරන්නේ? මේ වෙන මොනෙකෙක්වත් මංගච්චලා මේ විනාශසන මේ අඟහරු ලෝක පුජ්‍යම් මංගච්චලා විනාශ පුජ්‍යම් බඳු කරලා කොදොයි මේ වෙන ලෝක පුජ්‍යකෙන් මංගච්චලා විනාශසන බඳු කරලා කොදොයි මේ ඇත්තෝ තමයි මේ ලෝක පුජ්‍ය ජීවත් පුජ්‍ය බඳු වෙන මිනිස් ගජු තමයි මේතන විනාශසන බඳු කරන්නේ මොනෙකද එදා දවස් පුජ්‍යේ මිනිස් ගජුන්ට මේතන විනාශසනක් කියන එකම තේරුම් පුජ්‍ය බඳු වෙන කොදෝ උන් තේතනට හේතු පුජ්‍ය තමයි මිනිස් ගැති දිනුණු තැන කියලා එකතු තැන මන්ද කරගෙන තිබෙන්නේ ආශා පුජ්‍ය තණ්හා පුජ්‍ය තරංග පුජ්‍ය වෛර පුජ්‍ය ක්‍රෝධ පුජ්‍ය ඊර්ෂ්‍යා පුජ්‍ය මේ හැම එකමක්ම එකතු තැන මන්ද කරගත්ත එකම
මිනික් ගජ්ජුන්ට තේරුම් පොජ්ජ මන්දවෙන්න කොදොයි මේ පරිසරේද ස්වභාදාමද කඳු පොජ්ජද ඇල් පොජ්ජද කියනකම මතක පුජ්ජ. ඉතින් කඳු පොජ්ජල් නම් තම හොඳමයි. හැබැයි කුණු ගොඩම් පොජ්ජ, කුණු ගොඩම් පොජ්ජට මිනික් ගජ්ජු ගියබර දන්නවා. මේ කුණු ගොඩම් පොජ්ජ වෙන මොනෙකෙක්වත් වෙන ලෝක පොජ්ජකින් යන්න මං ගැටලා කොදි. මේ ඇත්තෝ එකතු තැන මන්ද කරපු කුණු ගොඩම් පොජ්ජ. ඉතින් ඇත්තතනින්ම මිනික් ගජ්ජු තේරුම් පොජ්ජ මන්ද කරගන්න ඕනේ. මේ පරිසරය කියන එක තිබවුවොත් තමයි මිනික් ගජ්ජුන්ට ජීවත් පොජ්ජ මන්ද වෙන්න හිතා. ඉතින් හැම එකමම තරග පොජ්ජකට මං ගැටෙනවා. ඒ තරග පොජ්ජ හින්දා විනාශ වෙන වැඩි තැන. නායකතුමා හිතනවාද අපි දැන් ඉන්න ස්ථානය යනුවෙන් අපිට වෙනසක් කරන්න පුළුවන් කියලා, අපිට ආයෙත් හොඳ ජීවිතයක් හැමෝටම ගත කරන්න මේ නායයන් නැතුව මේ කුණු කඳු නැතුව? මම හිතන්නේ අපි වෙලාව ඇවිල්ලා තියෙනවා දැන් අපි මේ ගැන කල්පනා කරලා වෙනසක් කරන්න. ඇත්තටම දැන් මේතන මේ පණිවිඩ පොජ්ජ දැන් අනෝ කලනවා සබාධම. මේ සබාධම දැන් මේ පණිවිඩ පොජ්ජ අනෝ කලනවා මිනික් ගැජ්ජුන්ට. මේ පණිවිඩ පොජ්ජ තමයි දැන් මේ විනාශතන මන්ද කරුවොත් ඔය ඇත්තන්ට මෙන්න මේ දඬුවම් පොජ්ජ මන්ද කර. එහෙමනම් මේ ඇත්තෝ තේරුම් පොජ්ජ මන්ද කර ගන්න ඕන. දැන් මේතනින්වත් මේතන නතර පොජ්ජ මන්ද කරලා මේ පරිසරයේ මේ සබාධම තියෙන එකම ආරක්ෂාතන මන්ද කරන වැඩ පොජ්ජ මන්ද කරන්න. එතකොට ඒතන තේරුම් පොජ්ජ මන්ද කරගත්තොත් මිනික් ගජ්ජුන්ට තිබෙන්නේ මේ මන්ද කරන විනාශ පොජ්ජ ගැන තේරුම් පොජ්ජ මන්ද කර ගන්න ඕන. සංවර්ධනයක් තිබෙන්න ඕන රට පුජ්ජකට, රට පුජ්ජකට, ජාති පුජ්ජකට, පරම්පරා පුජ්ජකට ඒතන තිබෙන්න ඕන. මේ මෑත්තු කතා දමන්න කොද මේ සංවර්ධනය මන්ද කරන්න කොදොයිලා කලා පුජ්ජ විතරක් තිබන්නේ කියන එක මන්ද මේ කතා දමන්න කොදොයි. හැබැයි මේ රට පුජ්ජ පාලන කරන මන්ද කරපු රජාකාරී ලැත්තෝ ඉන්නවා. ඒ රජාකාරී ලැත්තෝ රට පුජ්ජ සංවර්ධනය මන්ද කරනකොට එයත්තෝ රට පුජ්ජ මිනික් ගජ්ජුන්නේ සංවර්ධන පුජ්ජත් මිනික් ගජ්ජුන්නේ ආදායම් පුජ්ජ මන්ද වෙන එකමත් පරිසරයත් මේ දෙකමම එකමට සංවර්ධනය මන්ද කරනවා. ඉතින් මෙන්න මේ වාගේ මේ සංවර්ධනේ 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 කියන එකම මේ ඇත්තෝ ඉජ්ජ උඩතනේ තිබාගෙන මංගැච්චුවොත් ඒ මංගැච්චනකම්ම මේ ඇත්තන්ට දඬුවම් පුජ්ජ මන්ද කරනවා. මේතනවල් මේ ලෝක පුජ්ජේ පිහිටීම් පුජ්ජ මන්ද වෙලා තිබෙන්නේ මිනික් ගජ්ජුන්ට විතරක් කොදෝයි. කූඹියල ඇත්තන්ටත් මේ පරිසරයේ තිබෙන්න. අද දවස් පුජ්ජේ ලොකෝ තනින් කතා දමනවා අලි මිනිස් ගැටුම. දැන් මේතන මේ ගැටුම මේ බොටකඳාල ඇත්තෝ ආරම්භතන මන්ද කරලා කොදුයි. බොටකඳාල ඇත්තන්නේ මේ ගැටුම මේ ඇත්තෝ ඉල්ලුම් පුජ්ජ මන්ද කරගත්ත. බොටකඳාල මංගච්චන මම් පුජ්ජවල් ඇහුරුම් පුජ්ජ මන්ද කරලා. ඒතනවල් වල මිනික් ගජ්ජු ඉඩම් පුජ්ජවල් මන්ද කරගත්තා. මිනික් ගජ්ජු පදින් යන මන්ද වුණා. දැන් බොටකඳාල ඇත්තන්ට කැවිලා යන තැනමක් කොදුයි. දැන් මේ ගැටුම ආරම්භතන මන්ද කරලා තිබෙන්නේ කාරම් පුජ්ජ කැවිල්ලාන, කටපිට මේ කරල් පුජ්ජ කැවිල්ලාන, කොමන්තන වටන මොන එකක් හරි හිට්ලාන්න ඉජ්ජෙජ්ජක් මොළ පුජ්ජක් තිබෙන මිනික්. ඉතින් අද දවස් පුජ්ජ මන්ද වෙනකොට මේ විනාශතන නතර පුජ්ජ මන්ද කරගන්න මිනික් ගජ්ජු තේරුම් පුජ්ජ මන්ද කරගන්න ඕන. මේ ඇත්තෝ මන්ද කරපු විනාශ පුජ්ජ ඇත්තට. ස්තුතියි නායකතුමා.